මේ වන විට පාර්ලිමේන්තුව හිස්ව ඇත. කුඩු එතනෝල් වංචා දූෂණවලට සම්බන්ධ විවිධ අපරාධවලට සම්බන්ධ එවැගේම විවිධ අපරාධවලට නැකම් කියන සියලු මැති ඇමතිවරු දැන් නැත්තේ එළියේ. අගෝස්තු 17 දින පැවැත්වෙන ඡන්දයෙන් නැවතත් පිරිසක් අප පාර්ලිමේන්තුවට යැවිය යුතුයි. ඒ සඳහා දැන් පෙර වැරදිවලට සම්බන්ධකම් කියන මේ තක්කඩි රැළ ප්‍රචාරක කටයුතු දැන් ආරම්භ කරලත් ඉවරයි. දැන් අපිට ඇත්තේ නැවතත් පාතාලයන්, මෙරයන්, රත්තරන් හොරුන්, ස්ත්‍රී දූෂකයන්, කුඩු එතුනෝල් කරුවන් මේ පාර්ලිමේන්තුවට නව පාර්ලිමේන්තුවට පත් කර ගැනීමද? මිත්‍රවරුනි, එය ඇත්තේ ඔබ අතේ. මේ පරායන්ට නැවත අවස්ථාවක් දෙනවද නැද්ද? ඔබ මෙසිතා බලන්න. මේ මොහොත වන විට මුළු රටම බලා සිටින්නේ මහින්දට නැවත එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාම යෝජනා ලැබෙනවාද නැද්ද යන වගයි. එහි අවසන් තීන්දුව මෛත්‍රීපාල ජනාධිපතිතුමා ලබා දෙන තුරු කවුරුත් බලා සිටිනවා. ඇතැම් අය මේ වන විට එයට අනුමැතිය ලැබිය ඇති බව පැවසුවත් ඒ ප්‍රවෘත්ති පළ වූ ප්‍රවෘත්ති තවමත් පරස්පරයි. දේශපාලකයන් බොහෝ විට එකක් කියමින් තව එකක් කරන බව නුරහසක්. මහින්ද මේ වන විට තමන් ළඟ නැති ජනබලයක් සෙනගක් බස් රථවලින් ගෙන්වමින් පන්සල්වල බෝධි පූජා තබමින් මාධ්‍යට ප්‍රවෘත්ති සපයමින් රඟපෑමක් කරන බව රටවැසියන් කාටත් දැන් පැහැදිලි. ඔහුට එවැනි වූ ජනබලයක් තිබුණා නම් ඔහු පසුගිය ජනාධිපතිවරණයෙන් කිසිවිට පරදින්නේ නැහැ. හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංගද දැන් නැවතත් කරලියට ඇවිල්ලා තියෙනවා. ඇය නව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාටද ඔහුවද පාලනය කරන බවට විවිධ ආරංචි මාර්ග පැතිරෙනවා. මේ නව ජනාධිපතිවරයාද මේ මොහොත වන විට පැටලී ඇත්තේ විශාල පඹගාලක. ඔහු රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමේ ප්‍රතිපත්තිය මතයි ක්‍රියා කරන්නේ. ඔහු බේරාගත යුත්තේ රටද නොයසේ නම් පක්ෂේද යන්න මේ ගැටලුවට ඔහු මැදි වී සිටිනවා. එහෙත් මිත්‍රවරුනි, ඔහු ඔහුට ඡන්දය ලබා දුන්, ඔහුගේ ජයග්‍රහණය ලබා දුන්, ඒ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කළ ඡන්ද දායකයන්ගේ බලාපොරොත්තු බිඳ දැමිය යුතු නැත. මේ මොහොතේ මහින්ද සමග නැගිටිමු යන පාඨයේ යටතේ රට පුරා රැස්වීම මාලාවක් සංවිධානය කොට තියෙනවා. එහෙත් මහින්ද සමග නැගිටින්නට හදන්නේ හිටපු දූෂිතම ඇමතිවරුන් පිරිසක් වීම ලැජ්ජාවට කරුණක්. එසේම මහින්ද සමග නැගිටිමු යන පාඨයේ අරුත ඇත්ත වශයෙන්ම මහින්ද වැටි ඇති බවයි. නැගිටින්නට හදන්නේ, නැගිටවන්නට හදන්නේ මේ වැටුණු මිනිසාවයි. මිත්‍රවරුනි, තවත් පැත්තකින් මහින්දගේ ඉරණම අද තීන්දුවේද, හෙට තීන්දුවේද යනුවෙන් රූපවාහිනී මාධ්‍යවල සෑම පුවත්පතකම වාගේ FM නාලිකාවල මේ දිනවල උදේ සිට රාත්‍රී වන තුරු නොයෙකුත් සාකච්ඡා, සම්මන්ත්‍රණ, සංවාද පවත්වනවා. ප්‍රධාන ශීර්ෂ පාඨය වන්නේ මහින්දගේ ඉරණම පිළිබඳවයි. එහෙත් මේ වන විට ජනතාවට
මහින්දගේ ඉරණම ගැන ඊතරම් වැදගත්කමක් නැති බවයි පෙනී යන්නේ. මොකද මහින්දගේ ඉරණම කෙසේ වුවත් ලංකාවේ හා එහි වෙසෙන පුරවැසියන්ගේ ඉරණම ඉතා ඛේදජනක බව හා අනතුරේ බව මේ වන විට පුරවැසියන්ට හොඳින්ම තේරුම් යන නිසායි. මිත්‍රවරුනි, ඒ වගේම තවත් දෙයක් කියන්නට තියෙනවා. එනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගැනයි. මේ දිනවල එතුමාගේ සමාජ වෙබ් අඩවි පරුස වචනෙන් පිරලා තියෙනවා. එහෙම වෙලා තියෙන්නේ එතුමාගේ නිහඬ රංගනයේ හින්දායි. මෛත්‍රීපාල සිරිසේන පොළොන්නරුවේ සිරිසේන වි අයියෝ සිරිසේන වීමට මේ විදිහට ගියොත් තවත් ඇත්තේ ටික කාලයයි. ජනවාරි 8 වෙනිදා එතුමා වෙනුවෙන් දියත් කළ විප්ලවය ඔහු මෙතරම් කෙටි කාලයක් තුල පාවා දීම ඇත්තටම කොතරම් ඛේදජනකද. සිරිසේන මැතිතුමනි, ඔබට සියලු දෙවිවරුන්ගේ පිහිටයි.